ഹായ്, ഇതി അത് അമുതു പ്രശ്നകയും പടാങ്ങണ്ണെ. ഋണ തുണയി ദശമ දෙකයි පහ බිටුවටෙහි ඉපිලෙන ලක්ෂීය ක්‍රමයෙන් නිරූපණය කර විට ලැබෙනුවේ. ඉතින් මෙන්න මේ ඉපිලෙන ලක්ෂීය ක්‍රමය කියලා කතා කරන්නේ අපි තේරෙන විදිහට මෙයාට කිව්වොත් එහෙම අපිට කතා කරන්න තියෙන්නේ ෆ්ලෝටින් පොයින්ට්ස් ගැන තමයි අහන්නේ. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අපි හරි ගස ගන්න. ඒ කියන්නේ ෆ්ලෝටින් පොයින්ට්ස් වලින් අහලා තිබ්බොත් එහෙම අපි කොහොමද මේකට උත්තරයක් දෙන්නේ කියන එක. හරි. අපි මේ ෆ්ලෝටින් පොයින්ට් ගැන කතා කරනකොට අපිට ඉස්සරවම කතා කරන්න තියෙනවා මේක කතා කරනවානේ බිටු 8කින් නිර්මාණය වෙලා තියෙනවා කියලා. එතකොට මෙන්න මේ තමා ඒ බිටු 8 නිර්මාණය වෙන ඩයග්‍රෑම් එක. මේ ඩයග්‍රෑම් එකේ මෙන්න මේ රෝස පාට ෆිල් එකෙන් පෙන්වන්නේ මේ බොක්ස් එකෙන් පෙන්වන්නේ මෙයාගේ මේ සයින් බිට් එක කියන එක. මේ සයින් බිට් එක ගැන කතා කරපුවාම සයින් බිට් එක කියලා අපිට කියන්න පුළුවන් බිංදුව සහ 1 කියන සංඛ්‍යා. එතකොට මේ බිංදුව කියලා කියවුවේ අපි මේ ගන්න සංඛ්‍යාව ධන සංඛ්‍යාවක් නම් අනිවාර්යෙන් ඉස්සරහට එනවා බිංදුව. ඒ වගේම අපි මේ ගන්න සංඛ්‍යාව ඍණ සංඛ්‍යාවක් නම් එයාට එනවා 1. හරි. එහෙනම් මේක ඍණ සංඛ්‍යාවක් නම් දැන් කියන්න ඍණ 5 ගත්තා මං කියලා. ඍණ 5 දශම බිංදුවයි බිංදුව කියලා. එහෙනම් මෙතන එන්නේ ඍණ. පැහැදිලිද? දැන් එහෙනම් ඕන කෙනෙක්ට ඕන සංඛ්‍යාවක් දීපුවාම ඍණ සංඛ්‍යාව සයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඍණද ධනද ධන නම් බිංදුව දැම්මා ඍණ නම් 1 දැම්මා. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන තවත් බිටු 3ක් තියෙනවා. තවත් බිටු 3ක් තියෙනවා. ඒ බිටු 3ට අපි කියනවා එක්ස්පෝනන්ට් එක කියලා. ඒකට අපි කියනවා එක්ස්පෝනන්ට් එකක් කියලා. එතකොට මෙන්න මේ එක්ස්පෝනන්ට් එකක් කියලා කිව්වේ අපි කිසියම් සංඛ්‍යාවක් අර කියන්නේ විද්‍යාත්මකව ලියනවා කියලා. අන්න ඒ විදිහට ලියාගත්තා. මේ කියන්නේ උදාහරණයක් විදිහට මං දීමේ සංඛ්‍යාවක් ගන්නම්. ඒ දීමේ සංඛ්‍යාව මං ලියනවා 1.1.1.1 කියලා ගන්නකෝ. මේක මම විද්‍යාත්මකව ලියනවා කියන්නේ මේක ආසන්න සංඛ්‍යාවකට වට යන්න ඕනනේ. 1.1.1.1 කියලා ගන්නකෝ. හරි. මෙයව ආසන්න දශම සංඛ්‍යාවකට වටය ගන්න ඕන මට. එහෙමනම් මොකද කරන්න වෙන්නේ? මට මේ දශම ස්ථානයේ අරන් යන්න වෙනවනේ 1 2 3 4යි. දැන් දීමේ සංඛ්‍යාව අපිට ඉස්සරවම ගන්න. ඉස්සරහට එකක් අනිවාර්යෙන් ඉතුරු කරන්න ඕනේ දීමේ සංඛ්‍යාවවලදී. ඉස්සරහා එකක් ඉන්නවා කියලා හිතාගෙන තමයි මෙතන ගණනය කිරීම කටයුතු සිදු වෙන්නේ. එහෙනම් කීයක් ආවද? 1 2 3 4ක් ආවනේ මෙතන. එහෙනම් මෙයා වැඩි කරන්න ඕනේ 2. මේක දීමේ සංඛ්‍යාවක් හින්දා මම මේ 2 දාන්නේ. 2 කීයද බලය? 4යි. එහෙනම් මේ එක්ස්පෝනන්ට් කියලා කියවුවේ මෙන්න මෙයාට තමයි අපි එක්ස්පෝනන්ට් එක කියලා කියන්නේ. පැහැදිලිද? මේ එක්ස්පෝනන්ට් එකට වෙනම ගණනය කිරීමක් තමයි හැදෙන්නේ මේ එක්ස්පෝනන්ට් එකේදී. ඒකත් මේ වීඩියෝ එකේම කියලා දෙනවා. එතකොට එක්ස්පෝනන්ට් එක කියලා කිව්වේ මේ දශම ස්ථානය කොච්චරක් අපි අරන් ගියාද කියන එක. එතකොට මෙයා වම් අත පැත්තට අරන් ගියා නම්, ඒ කියන්නේ මෙන්න මේ අත පැත්තට අරන් ගියා නම් මේ එක්ස්පෝනන්ට් එක ධන එක්ස්පෝනන්ට් එකක් මේ පැත්තට අරන් යනවා නම් ඒකට අපි කියනවා ඍණ එක්ස්පෝනන්ට් එකක් කියලා. හරි. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන ඉතුරු බිට් ටික. ඉතුරු බිට් ටික තමයි මේ මන්ටිසා කියන බිට් එක. මන්ටිසා එක. මන්ටිසා එක කියවුවේ මෙන්න මේ වගේනේ. ඒවා මෙන්න මෙහෙම 1.1.1.1.0.1 ඔන්න ඔය වගේ එකක් ගත්තා. එහෙනම් මේ දශම ස්ථානේ 1 2 3. එහෙනම් 3කට අරන් ගියා. එහෙනම් දැන් ඉන්නේ දශම ස්ථානය මෙතනයි ඉන්නේ. එහෙනම් 2 කීයක් ගියාද? 3ක් ගියා. එහෙනම් මන්ටිසායක කියලා කිව්වේ මෙන්න මේ දශම ස්ථානයේ දැන් මෙතනනේ ඉන්නේ. මෙතන ඉඳන් මෙන්න මේ කොටසට තමයි මන්ටිසායක කියලා කියන්නේ. පැහැදිලි නේද? හරි. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියන එක. ඔන්න සයින් බිට් එක එක්ස්පෝනන්ට් මන්ටිසා ගැන අපි කතා කරා. හරි. ඊට පස්සේ දැන් මෙතන මේ සංඛ්‍යාවක් දීලා තියෙනවා ධන 1 8 1 කියන සංඛ්‍යාව දීමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න ඕන. අනිවාර්යයෙන්ම දැන් මේක තියෙන්නේ දශමේ වලින්නේ.
මේ සංඛ්‍යාව තියෙන්නේ 10 පාදේ. මේ 10 පාදෙන් තියෙන සංඛ්‍යාව අපි අනිවාර්යයෙන්ම දීමේ සංඛ්‍යාවක් කරන්න ඕනේ. ඊට පස්සේ මෙයාගේ ධන වෙනුවට සයින් බිට් එක අපිට ඇඩ් කරන්න පුළුවන්. දැන් ධන නම් අපි දන්නවා ධන කියන්නේ එතන ඉන්නේ බිංදුව ධන සංඛ්‍යාවක් ඉඳලා. හරි. මෙතන එතකොට දශම ස්ථානයේ මෙතනම තියෙනවා හරියටම. එහිඳ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් එයා 2 බිංදුවෙනි බලන්නේ. එහෙනම් එක්ස්පොනන්ට් එක කීයද? බිංදුවයි. දැන් පෙන්වන්න යන්නේ මේ එක්ස්පොනන්ට් එක කොහොමද අපි ගන්න කියන එක. හරි. එක්ස්පොනන්ට් එකට මෙන්න මේ වගේ ටේබල් එකක් තියෙනවා. ඉතින් මේක හදනකොට මේ එක්ස්පොනන්ට් ටේබල් එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. මොකද වීඩියෝ එක දික් වෙන හින්දා මම ගොඩක් උදාහරණ ගන්න අර ගාන තිබ්බ එක විතරක් ගන්න. මේ දෙන්නේ අපේ මේ එක්ස්පොනන්ට් එක මේ අර අපේ k එක්ස්ප්‍රෙෂන්ස් එක, ඒ කියන්නේ එක්ස්පොනන්ට් එකේ අර අගයන් දාන එක. එතකොට එතන සංඛ්‍යාව 4 වෙලා තිබ්බොත් මෙන්න මේක තමයි ලියන්නේ. 3 වෙලා තියෙනවා නම් ab 3ට මෙන්න මේ අග එන්නේ. එතකොට ඕකත් මතක තියාගන්න චූටි ක්‍රමයක් තියෙනවා. බලන්නකෝ මෙතන මේ 1A4යි 0.4යි. ඊට පස්සේ 1A2යි 0.2යි. 1A2යි 0.2යි. ඊට පස්සේ 1යි 0.1යි 1යි 0.1යි 1යි 0.1යි 1යි 0.2. ඊට පස්සේ 4 ඉඳන් 5ට නේ ලියලා තින්නේ මෙයා. මේ ඉන්නේ 4 3 2 1. ආයි බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3. ඉතින් මම හිතනවා මීට වඩා ලොකුවට ප්‍රශ්න ටිකක් අහන්නේ නැති වෙයි. මේ අතරෙන් තමයි ප්‍රශ්නයක් නිර්මාණය වුණත් නිර්මාණය වෙන්නේ. එහෙනම් අපි ගමු අර ගාන. ඍණ 3.25 බිටු 8හි ඉපිලෙන ලක්ෂීය ක්‍රමයෙන් නිරූපණය කරන විට ලැබෙන්නේ කියලා නෙහන්නේ. හරි. ඍණ 3.25. අපි ගමු ඍණ 3.25. මම ලියා ගන්න මෙතන ඍණ 3.25. මෙයා ඉන්නේ මේ දැන් 10 පාදයෙන් ඉන්නේ. එහෙනම් මම දැන් මෙයාට මොකද කරන්න ඕනේ? මෙයාව හරව ගන්න වෙනවා මට දීමේ සංඛ්‍යාවක් බවට. මෙයා දීමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරපුවාම කොහොමද එන්නේ අපිට දීමේ සංඛ්‍යාවක්? එතකොට මේ 3 කියන එකනා දීමේ කරොත් නම් එනවා අපිට ඍණ අපි දන්නවා 1 2 4. එහ�නම් මෙතන 1යි 1යිනේ. ඕමනේ එන්නේ දශම. එතකොට 2යි 5 නම් දශමයේ කරනකොට 2යි 5. එහෙනම් වැඩි කරන්න වෙනවා කීයෙන්ද? 2කින්. දෙකෙන් වැඩි කරපුවාම මෙතන 50යි. ඉස්සරහින් බිඳුව 50ත් දෙකෙන් වැඩි කරනවා. 50ත් දෙකෙන් වැඩි කරපුවාම 100යි. එහෙනම් 100යි 0.2යි. මෙයා ලියන්නේ පහළ සිට ඉහළට නෙවෙයි. මෙයා ලියන්නේ ඉහළ සිට පහළට 0.1. හරිනේ. ඔන්න ඔය විදිහට තමයි එන්නේ එතන ඒ සෙට් එක. හරි. ඔන්න අපි මෙයා දීමේ බවටත් පරිවර්තනය කරා. ඊට පස්සේ දැන් ඔහොමත් බෑ. දැන් ඊට පස්සේ මොකද කරන්න ඕනේ? මෙයාව අර සරල කරගන්න ඕනේනේ අපි. එහෙම සරල කරගන්න නම් මම මෙයාව මොකද කරන්නේ? මේ දශම ස්ථානයේ ගලවලා මෙතෙන්ට එකක් පන්නනවා. එතකොට අපිට හැදෙන්නේ 1.1.1. වැඩි කරනවා දීමේ සංඛ්‍යාවක්. මෙයා ගියේ දකුණු අත පැත්තටනේ, සෝරි වම් අත පැත්තට ගියේ. වම දකුණ මාරු වෙනවා ගණන් ගන්නවා. ඒ හින්දා මෙයා ධන 1. පැහැදිලි නේද? එතකොට මෙයාට අපි කිව්වේ මොකක් කියලාද? එක්ස්පොනන්ට් එක කියලා. e x කියලා දාන්න එක්ස්පොනන්ට් එක. මේ ඉන්නේ අපේ මන්ටිසා 1. ඔන්නේ මන්ටිසා ඉන්න. හරි. ඊට පස්සේ අපිට ඉන්නේ මේ බිටු 8ක් දාන්න ඕනේනේ. මම මේ බිටු 8 ඔන්න ඔය විදිහට දාන්නම්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. අවසාන ටික ලুকুනවා. 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරි. කමක් නැහැ.
ඔන්න මන් දැන් මේක ප්‍රසන්ට් කරන්න යන්නේ දැන් රින කියන එක සෝරි මෙතන රින දාලා නැහැ ඔන්න රින දැම්මා හරිනේ මේ රින කියන එකනා තමයි මෙන්න මේ මුලින්ම එන්නේ ඒ කියන්නේ අපේ සයින් බිට් එක රින නම් කීයද වැටෙන්නේ 1 ඒ කියන්නේ රින කියන එකනා හොමනෙලිය වෙන්නේ එයා උඩ පැත්තට හරවපුවාම 1 නේද ආයෙ හින්දා 1 කියලා දැම්ම ඊට පස්සේ අපි දාන්නේ මෙන්න මේ එක්ස්පොනන්ට් එක තමයි මෙන්න මේ බිට් තුනට වැටෙන්නේ මේ බිටුව එකට සහ මේ බිටුවට සහ වෙන මේ බිටුවට වැටෙන්නේ මෙයාගේ එක්ස්පොනන්ට් එක. අපි දන්නවා එක්ස්පොනන්ට් එක අපිට ආවේ 1නේ. 1 කියන්නේ කීයද? 1 කියන්නේ 1.0නේ. 1නේ. ඔව් 1නේ ආවේ. 1.0. 1.0. ඊට පස්සේ ඉන්නේ අපේ මන්ටිසා. මෙයානේ මන්ටිසා එක එනවා මෙන්න මේ බිටුව වලට. ඉස්සරෝම ඉන්නවා 1.1. මෙයාට නම් කවුරුත් නැහැ. ඉතින් පවේ හින්දා අපි බිඳුව දානවා. හරි. එහෙනම් මෙන්න මෙහෙම ආන්සර් එකක් තියෙනවද කියලා බලන්න. 1.1.0.1.0 මෙතන ආන්සර් එකක් තියෙනවා කියලා මං හිතනවා. මං හිතනවා floating point representing එක පැහැදිලි ඇති නැත්නම් ඉපිලෙන ලක්ෂීය සංඛ්‍යා කියන එක පැහැදිලි ඇති කියලා.